සුභ මධ්‍යහන ඔබ මේ කවන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුන්තිලක මම මල්කි උඩල මත්ත ප්‍රථම නවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශිෂ්‍යත්වය අනිවාර්ය නැහැ චක්‍රලේඛයනිකුත් කෙරේ මාතර මිලියත් දුම්රිය මාර්ගය විවෘතයි අවුරුදු සමයේ ගමට යන්න විශේෂ ප්‍රවාහන සේවා දුබායි වලින් පිටවහල් කළ තවත් දෙදෙනෙකු රහස් පොලිස් බහරයට ඇමරිකා සුදේශ ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම මින් පසු අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසන්නේ नियमित आदायम सीमावट वडा अडु आदायम लाभी पौल्वल इगेनिमट दक्ष दरुवंट शिष्याधार लबादीम सह हाय श्रेणियट सिसुन तोरा गेनीम सदहाय पस्वन श्रेणिय शिष्यत्व विभागय पवत्वेन्ने एहेत अदवन विट एय एम मूलिक अरमुणु वलिन बैरवीम हेतुवेन दरुवंगे मनसट अहितकर बलपैम अतिकरवन विभागयक बवट एय पत्व तिबेनवा मेनिसा दरुवन अनवश्य पीडनेकट पत्वन बवाय मनोवैद्य विशेषज्ञवरुन्गे सह अध्यापनज्ञयिन्गे मते वीतिबेन्ने मिम करुणु सलकिल्लट गेन पहश्रेणिय शिष्यत्व विभागय अनिवार्य नोवन बवटात् ए सदहा किसितु आयुरुकिन सिसुन्ट बलपैम नोकलियुतु बवटात् अदाल चक्रलेखे सदहान् मिम करुणु सलकिल्लट गेन पहश्रेणिय शिष्यत्व विभागय अनिवार्य नोवन बवटात् ए सदहा किसितु आयुरुकिन सिसुन्ट बलपैम नोकलियुतु बवटात् अदाल चक्रलेखे सदहान् ए अनुव सिसुन्ट तम अभिमतय परिधि देमापियन् गेत केमत्तट अनुव विभागयट पेनी सिटिनवाद नैत्त यन्न तीरणय कल हकि පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපාල පදනම් කර ගනිමින් තරගකාරීත්වය ප්‍රවර්ධනය වනසේ පෝස්ටර් බැනර් වැනි ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවටද මෙම චක්‍රලේඛයෙන් අවධාරණය කර තිබෙනවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අසමත් ලෙස දරුවන් වෙන් කරමින් වන බෙදීම කුඩා දරුවන් විශාල මානසික අර්බුදයකට ලක් කරන්නක් එය ඔවුන්ගේ මානවීය ගුණාංග වර්ධනයටද අහිතකර ලෙස බලපාන බව ශිෂ්‍යත්ව සමාලෝචන කමිටුව නිර්දේශ කර තිබුණා එම කරුණුද සැලකිලට ගනිමිනුයි ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නැති බවට වන චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මේ අතර හයි ශ්‍රේණියට සිසුන් නැතුලත් කිරීමේ අයතා මුදල් එක් රැස් කිරීමත් තහනම් බවයි අදාළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ එහිදී පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ පරිත්‍යාග ලබා ගැනීම සපුරා තහනම් බවද මෙම චක්‍රලේඛයේ මගින් අවධාරණය කර තිබෙනවා ශ්‍රී ලාංකේය දුම්රිය ගමනාගමන ඉතිහාසයේ නව සංදිස්ථානයක් සනිටුහන් කරමින් මාතර බෙලියත් දුම්රිය මාර්ගය අද විවෘත කෙරුණා ඒ අනුචුන රණතුංග මංගල සමරවිර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දකුණු ලකට අලුත් මගක් යන තේමාව යටතේ එහි ජාතික උත්සවය ආරම්භ වුණා අධිරාජ්‍යවාදී පාලනය පසු මෙරට ඉදිකල ලද ප්‍රථම දුම්රිය මාර්ගය ලෙස මාතර බෙලියත් දුම්රිය මාර්ගය හඳුන්වන්නට පුළුවන් ලංකාවේ දිගම දුම්රිය පාලම ලංකාවේ දිගම දුම්රිය ගුවන් පාලම ලංකාවේ උසම දුම්රිය පාලම සහ පැය කිලෝමීටර 120ක වේගයෙන් ධාවනය කළ හැකි අධිවේගී දුම්රිය මාර්ගයක්ද මෙම මාතර බෙලියත් දුම්රිය මාර්ගයට ඇත ඉතිහාසයේ නවතම පිටුවක් පෙළමින් මාතර බෙලියත් දුම්රිය මාර්ගය අද දිනේදී ජනතා අයිතියට පත් කෙරුණා මුහුදුබඩ දුම්රිය මාර්ගය මාතර සිට කතරගම දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙසයි මාතර සිට බෙලියත් දක්වා වන දුම්රිය මාර්ගය විවෘත කෙරුණේ මංගල සමරවීර අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක අබේසිංහ දිලිප් වේදාරච්ච යන මහත්වරුන් සහ නිමල් සිරිපාලද සිල්වා චමල් රාජපක්ෂ මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා මෙහිදී ආරාධිතයන් මාතර දුම්රිය ස්ථානයේදී බෙලියත් දක්වා පළමු දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදීගෙන ආගමික වතාවත් වලින් අනතුරුව මාතර සිට බෙලියත් දක්වා මංගල දුම්රිය ගමන් වාරය ආරම්භ කෙරුණා 1991 වසරේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මාතර කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා ඊට අදාළ මුල්ගල අදටද මාතර දුම්රිය ස්ථානයේ දක්නට ලැබෙනවා මාතර බෙලියත් දුම්රිය මාර්ගයේ දුම්රිය නැවතුම් ස්ථාන 6කින් සමන්විතයි පිළදූව වෙහෙරහේන කැකනදුර බබරැන්ද වැවුරුකන්නල සහ බෙලියත් එම දුම්රිය ස්ථානයි මාතර පිළදූව දුම්රිය ස්ථානයේ විවෘත කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් සිදු කෙරුණා අමාත්‍ය අර්ජුන රණතුංග රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවටද එක්ව සිටියා
කැකනදුර දුම්රිය ස්ථානය විවෘත කිරීමද අමාත්‍ය මංගල සමරවීර අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7ක්. ඉන් එක් දුම්රියක් ගාල්ල දක්වාද දුම්රිය 4ක් මරදාන දක්වාද ගමන් කරනවා. සෙසු දුම්රිය 2 යාපනය සහ වවුනියාව දක්වා ගමන් කිරීමට නියමිතයි. ලංකාවේ දිගම දුම්රිය පාලම වන වටගම පාලම මාතර බෙලියත්ත දුම්රිය මාර්ගයේදී හමු වෙනවා. එහි දිග මීටර 1500ක්. එමෙන්ම දෙවන ස්ථානයට දිගින් වැඩිම දුම්රිය පාලමද මෙම දුම්රිය මාර්ගයේදී හමු වීම විශේෂත්වයක්. නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති එහි දිග මීටර 1400ක්. පොළව මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටා ඇති දුම්රිය පාලමද මෙම දුම්රිය මාර්ගයේ වෙහෙරගොඩ ප්‍රදේශයේදී දැකගත හැකි. එය අඩි 61 උසකින් යුක්තයි. කැකනදුර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති දුම්රිය උමග මෙරට දිගින් වැඩිම දුම්රිය උමග බවට පත්වෙනවා. එය අඩි 2017ක දිගකින් යුක්තයි. එපමණක් නොව ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වන්නේ බෙලියත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවයි. මේ සියලු දේ සමග දුම්රිය ඉතිහාසයේ නව කඩයිමක් බවට පත්වෙමින් මාතර බෙලියත්ත දුම්රිය මාර්ගය අද දිනේදී දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කෙරුණා. කතා කරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන්විය යුතු නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. භාෂාව අනුව පාසල් වර්ගීකරණය කිරීමද අවසන් විය යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. ඒ කොළඹදී පැවති උත්සවයකදී. සිංහල භාෂාවට පරිවර්තනය කළ ශුද්ධ වූ අල් කුරානිය එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පරිවර්තිත ශුද්ධ වූ අල් කුරානයේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. සමස්ත ලංකා ඉස්ලාම් ආගමේ ඉතිහාසය හා මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය පිළිබඳ අනිකුත් ජාතීන්ට අවබෝධයක් ලබාගත හැකි පරිදි සරල සිංහල භාෂාවෙන් මේ පරිවර්තනය කර තිබෙනවා. ඉස්ලාමීය පූජකවරුන් සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාකදුරේ මදෝෂ සමග ඩුබාහිදී අත්අඩංගුවටගත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. ඔවුන් අද අලුයම දිවයිනට පැමිණියා. මොහමඩ් නසීම් මොහමඩ් ෆයිසල් නැමැති මාලිකාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන පුද්ගලයෙකු සහ මොහමඩ් මුෆාර් මොහමඩ් ජබීර් නැමැති කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකු මෙලෙස ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබෙනවා. කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මකයි. මේ අනුව විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව අදාළ බලධාරීන් සඳහන් කරනවා. 12 වෙනි දින ගල්කිස් ඉඳලා යාපනය දක්වා දුම්රියක් දාවගෙන යනවා. ගල්කිස්ෙන් රාත්‍රී 9 කාලට කොටුවෙන් පිටත් වෙනවා රාත්‍රී 10ට. යාපනයෙන් දුම්රියක් 13 වෙනිදා රාත්‍රී 8:50ට පිටත් වෙන දුම්රිය කොළඹ කොටුවට 4:28 පැමිණලා 4:30ට කොළඹ කොටුවෙන් පිටත් වෙලා ගල්කිස්සට උදෑසන 5ට ළඟා වෙනවා. 10 11 12 කොළඹ කොටුව කුරුණෑගල අතර දුම්රියක් දාවගෙන යනවා. කොළඹින් පස්වරු 1:05ට පිටත් වෙලා කුරුණෑගලට 3:08ට ළඟා වෙනවා. කුරුණෑගලින් පස්වරු 4ට පිටත් වෙන දුම්රිය කොළඹ කොටුවට 5:54ට ළඟා වෙනවා. මරදානෙන් ගාල්ල දක්වා 11 12 13 16 යන දිනවල පෙරු 9 20ට දුම්රියක් පිටත් වෙනවා. ගාල්ලට 12 2කට ළඟා වෙනවා. නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රියක් දායනවා උදෑසන 6:05ට මරදානෙන්. 12 13 15 16 යන දිනවල 12 13 15 16 යන දිනවල මාතරින් පස්වරු 4ට පිටත් වෙන ශ්‍රීග්‍රාමී දුම්රිය මරදානට ළඟා වෙනවා 6:46ට. පස්වරු 3:55ට වවුනියා යන නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රිය 12 සහ 13 දින දෙකේ යාපනය දක්වා දීර්ඝ කරලා තියෙනවා. ආපසු එන මගින් සඳහා යාපනයෙන් 15 වෙනිදා දුම්රියක් කොළඹට ළඟා වෙනවා. බදුල්ලෙන් 15 17 19 21 විශේෂ දුම්රියක් ළඟා වෙනවා. මහනුවරින් 16 වෙනිදා විශේෂ දුම්රියක් ළඟා වෙනවා. ඊට අමතරව 15 වෙනිදා 28 වෙනිදා වෙනකන් නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රියක් එනවා. කාල්ලෙන් 15 16 මාතරින් 15 16 විශේෂ දුම්රිය දාවනවා. පසුගිය කිසිදු රජයක් සිදු නොකළ දැවැන්ත ව්‍යාපෘති රැසක් මහනුවර නගරය තුළ සිදු කිරීමට වත්මන් රජය පියවරගෙන ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර නගරයේ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාද එම අවස්ථාවට සහභාගී වුණා. ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ ජංගම සේවාවක් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. අනතුරුව බෝගම්බර තාවකාලික බස් පර්යන්තය විවෘත කිරීම සිදු කෙරුණා. ඊට වැය කළ මුදල රුපියල් 1,1950ක්.
කසල එකතු කිරීමේ යන්ත්‍ර මහනුවර මහනගර සභාවට ලබා දීම සිදු කෙරුණේ අමාත්‍යවරු නැතින් මහනුවර ප්‍රදේශයේද බහුමාදිරි ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරෙනවා එහි ඉදිකිරීමද ආරම්භ කෙරුණු අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 200ක් රුපියල් ලක්ෂ 172ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානය විවෘත කිරීමද ලක්ෂ්මන් කිරියල්ල සහ පාටලී චම්පික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා පසුගිය රජයේ අවුරුදු 20ක් තිබුණා ජනාධිපති වරු දෙදෙනෙක් යටතේ නමුත් මහනුවර නගරයට ලැබුණේ කොඩම්මගේ සැලකිලි මහනුවර නගරයට කර එකම දේ තමයි මාලිගාව වටේට රේස් පැදීම අපි දැන් කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ආරම්භ කළා මේ අවුරුද්දේ අවසන් වෙනකොට මීරිගම පොතුහැර කුරුණෑවල කොටස අවසන් කරනවා ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකොට කඩවත මීරිගම කොටස අවසන් වෙනවා දැන් තව අවුරුදු එකහමාරකට විතර කලින් කැබිනට් මණ්ඩලයේ අනුමත කෙරුවා මේ තදබදේ අඩු කරන්න දැන් එක උරුවේ ඉඳලා සුදුහුඹලට උමං මාර්ගය කොරියෙන් ආධාරය ඇතිව ඉතින් මේ උමං මාර්ගය ඉදිරියට අරන් යන සියලු දෙනාගේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා දැන් අද පේනවා බෝඩ් අල්ලගෙන කට්ටියක් ඉන්නවා ඒ කාලේ මෙහෙමින් තියෙන සුදු වෑන් එකේ යන්න වෙන්නේ නමුත් අපේ ආණ්ඩුව නිදහස ලබා දීලා තියෙනවා ඕන විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගේ ආරක්ෂණය වෙනුවෙන් සකස් කරන වැඩපිළිවෙල සඳහා විදේශ නියෝජිතයන්ගෙන් අදහස් ලබාගත් බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. ආසියා දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ සමුළුව තුලින් අපිට ලෝකයේ අනිත් රටවල් එක්ක එකහුව වෙලා විශේෂයෙන්ම අපේ රටේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් විශාල සහන රැසක් ඉවගේම ඉදිරියේදී අපේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් එයාගේ ආදායම වැඩි කරන්න ඒ අයට වැඩි අවුරුදු ගණනක් ජීවත් වෙන්න ලෙඩක් දුකක් නැතුව ඇති කරන්න පුළුවන් ක්‍රම ඒ වගේම ඒ උදවිය වෙනුවෙන් අපිට වෙනම ආරක්ෂණ මුදලක් ඇති කරන්න මෙම මාධ්‍ය හමුවේදී යුරෝප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙෆ්රි බෙන් ඕඩන් මහතාද අදහස් දැක්වා 18% of the population of my country is over the age of 65. You may be රටක වැඩිහිටි ජනගහනය ශ්‍රම බලකායට සම්බන්ධ කරගන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ මෙවර සමුළුවේදී අවධානය යොමු කළා. විශේෂයෙන්ම වැඩිහිටි ජනතාවගේ සෞඛ්‍ය ජීවත් වන පරිසරය ආදී පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඔවුන් සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කළොත් පමණයි රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය ලබා ගත හැකි වන්නේ. එබැවින් වැඩිහිටි ජනතාව වෙනුවෙන් ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍යයි. And all these related issues. විදුලි කපාදුව ලබන අනිත්‍යයන් පසු නතර කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. දැන් පැවැත්වෙන සාකච්ඡාවකදී ඒ මහතා අවධාරණය කළේ ලබන දසවනදායින් පසු විදුලිය කැපීමක් කිසිසේත්ම සිදු නොකරන බවයි. අපවත්ී බදාල හේනවත්ත ශ්‍රී ගුණරත්නාරාම අධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පූජ්‍ය මහකුඹු ගොල්ලෑවේ රතනපාල ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට පසුර දෙකට මීගොඩ මහාවිද්‍යාලය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 1965 වසරේ ජනවාරි 26 වනදා පැවිදි දිවියට පිවිසි උන්වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කිරීමට සමත් වුණා. සිංහල, ඉංග්‍රීසි, දමිල, පාලි හා සංස්කෘත මෙන්ම හින්දි භාෂාව ආදී භාෂා රසක් ප්‍රගුණ කර සිටි පූජ්‍ය මහකුඹු ගොල්ලෑවේ රතනපාල ස්වාමින් වහන්සේ බෞද්ධ ග්‍රන්ථ රාශියක් ද රචනා කර තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 65 වන වියෙහි පසු වුණා. ගිහි පැවිදි විශාල පිරිසකට තම දැනුම බෙදා දුන් ස්වාමින් වහන්සේ නමක් ලෙස පූජ්‍ය මහකුඹු ගොල්ලෑවේ රතනපාල ස්වාමින් වහන්සේ ප්‍රකටයි. උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වීම සඳහා මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසී ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙවන විටත් පැමිණෙමින් සිටිනවා. ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතා අභව ප්‍රාප්ත වුණා. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට අද බිහිවන නවක ගායක ගායිකාවන්ට පවා ගීතණු නිර්මාණය කර ඇති එච්.එම්. ජයවර්ධනයන් අතින් බිහි වූ ගීතණු සංඛ්‍යාව දහසකට අසන්න වෙනවා. ඒ මහතා අද පෙරවරුවේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද පෙරවරුවේ අභව ප්‍රාප්ත වුණා. නැසී ගිය ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා වන එච්.එම්. ජයවර්ධන මහතා ජනප්‍රිය ගායනක කසුන් කල්කාර ජයවර්ධන මහතාගේ පියානන්ද වනවා. ප්‍රවීණ සංගීතඥ අභව ප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින් බලාපොරොත්තු වන්න. දැන් පුවත් කිහිපයක් ලොහුඳින් බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනයේ සංවිධානය කළ හඬ අභිමානී සම්මාන ප්‍රදාන උත්සවය කොළඹ දී පැවැත්ුණා. නිවේදනය හා හඬ කැවීම පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන්ට සාධක පත් ප්‍රදාන කිරීමට මෙහිදී කටයුතු කෙරුණා.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හිටපු උපදේශකවරයෙකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී පීදාස රත්නසිංහ මහතාට ගෞරව සම්මානයක්ද මෙහිදී පිරිනැමුණා. එමෙන්ම හඬ අභිමානී සංග්‍රහව එළිදැක්වීමටද මෙහිදී කටයුතු කෙරුණා. නක්කවත්ත මහින්ද මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසු සුවදහමුවක් පැවැත්ුණා. එමුද අයත් අපි පාසල නැතිමා වෙනුයි ඒ සම්නිදාන කර තිබුණේ. ක්‍රීඩා තරඟ රසක්ද මෙට සමගාමීව පැවැත්ුණා. නර්තනාංග රසක් ඇතුළත් සම්දර්ශනයක්ද මෙහිදී පැවැත්ුණු අතර විදුහල්පති රෝහණ කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාතලේ විල්ගමුව හඳුන්ගමුව මහාවිද්‍යාලයේ අවුරුදු උළෙල විද්‍යාලීය ක්‍රීඩාපිටියේදී සාර්ථකව පැවැත්ුණා. ජාතීන් අතර සහජීවනය නිරූපණය වන ආකාරයෙන් සිංහල හා දෙමළ අවුරුදු චාරිත්‍ර වැඩසටහනක්ද සම්මන්ත්‍රණය කර තිබුණා. අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟ ඇතුළු ක්‍රීඩා එසව් රසක්ද මෙට සමගාමීව පැවැත්ුණා. විදුහල්පති එච් ජී කුලතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇමරිකන් කැප්ස්නැප් වෝටර් පෞද්ගලික සමාගම වාර්ෂිකව සම්මන්ත්‍රණය කරන බක්මහ උළෙල අතුරුගිරියේදී පැවැත්ුණා. තුන්වන වරටයි එය සම්මන්ත්‍රණය කර තිබුණේ. ක්‍රීඩා හා සංස්කෘතික අංග රසක් මිට කර තිබුණා. ආයතනයේ සභාපති අනුර කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් මිට එක්ව සිටියා. හොරණ බෑවල ඉසිපතනාරාම විහාරස්ථානය වාර්ෂිකව සම්මන්ත්‍රණය කරන හොරණ මහා පෙරහැර වීදි සංචාරය කළා. විහාරස්ථානයෙන් ආරම්භ කළ පෙරහැර නගරය වටා වීදි සංචාරය කිරීමෙන් අනතුරුව යලි විහාරස්ථානය දක්වා ගමන් කළා. අලි ඇතුන් සහිත සංස්කෘතික අංග රසකින් එය වර්ණවත් වුණා. සබරගමුව මධ්‍යම දකුණ බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලිවිනේ සබරගමුව මධ්‍යම දකුණු බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවලත් තනින් තන සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර පසුව එම තත්ත්වය නැගිනතර පළාතට පැතිර යෑමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතුළටම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. එවැගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාරණිකව ඉල්ලා සිටිනවා. ශ්‍රීකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා දෙරළට ඔප්පෙන් වෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයින වතාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර 30-44 ගෑප් ගන්නවා. විශේෂයෙන්ම මන්නාරම සිට පුත්තරම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවේ දක්වා දෙරළට ඔප්පෙන් වෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වෙටින් විට 60 කිලෝමීටර 45-50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එමුහුදු ප්‍රදේශ වෙටින් විට තරමක් අඩු වීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන වෙටින් ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. එවිට එමුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වෙන්න පුළුවන්. මෙදවච්චියේ පූනෑව කුඹුකොල්ලෑව සහ සීබලා ගස්වැව යන ප්‍රදේශවලට පැවති වියලි කාලිගුණික තත්ත්වය නිමාවටපත් කරමින් වැසි ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කරනවා. මේ අතර අනුරාධපුර මිහින්තලේ හා එයවට ප්‍රදේශ රැසකට වැසි ලැබීම ආරම්භ වී තිබෙනවා. දැඩි උණුසුම් කාලිගුණික තත්ත්වය මේ සමග තරමකට අඩු වී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය මේ මාස අවසන් වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂා වර්ණසූරිය මහත්මිය පවසනවා. රස්ම ගතිය නම් සම්පූර්ණයෙන් සමනය වෙන්න මයිල් මාසේ අග විතර වෙන්න ඕන. කොමත් ඉදිරියේදී 10 වෙනිදායින් පස්සේ වැසි තත්ත්වය ටිකක් දිවෙන්නේ අපිට බොහෝ බලපළ වගේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් ලකුණු තියෙනවා. මේකත් එක්ක තාවකාලිකව කෙටි කාලීන පොඩි අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ජනාධිපති කාර්යසාධන බලකාය මගින් ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවැන්න අද මඩකලපුවේදී ආරම්භ වුණා. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 14ක විවිධ වැඩසටහන් දබන 12 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. රට වෙනුවෙන් එකට සිටමු ජාතික වැඩසටහන යටතේ පුත්තලමින් ආරම්භ කෙරුණු වැඩසටහන් මාලාවේ මේ මොහොතේදී මඩකලපුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැංවෙනවා. උදෑසන පරිසරයට මුල් තැන ලබා දෙමින් කල්ලඩි මුහුදු ප්‍රදේශය සංරක්ෂණය කිරීමේ කටයුතු සිද්ධ වුණා. නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාවික හමුදාව ස්වේච්ඡා කණ්ඩායම් මේ සියල්ල එකතු පහදුව තමයි මේ කටයුතු සිද්ධ වුණේ. මෙම වැඩසටහන අද ආරම්භ වුණේ මඩකලපුව කල්ලඩි වෙරළ තීරයේ පවිත්‍ර කිරීමේ කටයුතු වලින්.
මීට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. මේ රට වෙනුවෙන් එකට සිටුම් කියන වැඩසටහන යටතේ විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා කිරීමත්, ඒ වගේම වකුගඩු රෝග නිවාරණයත්, ඒ වගේම කුෂිකාර්මික කටයුතු සංවර්ධනයත්, ග්‍රාම ශක්ති වැඩසටහනත් මේ කියන වැඩසටහන් ගණනාවක් ඒකාබද්ධ වෙලා, ඒ වගේම අනෙකුත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු. ඒ වගේ වැඩසටහනොත් මේ කෙටි කාලය තුල ජනතා ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රියාකාරීව ඒ කොට්ටාස වලට සම්බන්ධ වෙනවා. මෙම වැඩසටහනේ සමාප්ති උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 12 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. පසුරු දෙකේ සිට පෑන් පැකුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk